ආයුබෝවන්. දැන් අපි බලමු ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටස. දැන් රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තියෙනවා 6ක්. කියන්නේ 5 6 7 8 9 10. එතකොට මේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 4කට ඔයා උත්තර දෙන්න ඕන. ප්‍රශ්න 6කින් ඔයා ප්‍රශ්න 4ක් තෝරා ගන්න ඕන. මෙතෙන්ද දින පැය 2ක්. එතකොට පැය 2ක කාලයකදී ප්‍රශ්න 4කට ලියන්න ඕනේ. ඒ කියන්නේ පැය 2යි ප්‍රශ්න 4යි. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 30ක් තියෙනවා. එතකොට එක ප්‍රශ්න විනාඩි 30ක් වාර තියෙනවා. ඒ කියන්නේ සෑහෙන කාලයක් තියෙනවා ලියන්න. නමුත් ඔයා විනාඩි 30ම ගත කරන්න උත්සාහ කරන්න එපා. රචනා ප්‍රශ්නයකට උනත් විනාඩි 25කින් 26කින් විතර ප්‍රශ්නයේ සම්පූර්ණ පිළිතුර ලියා ඉවර කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒ ඉතුරු වෙන විනාඩි 5 හා විනාඩි 4 ඔයාලට ඊළඟ ප්‍රශ්නයට යොදා ගන්න මේ හැකියාවක් තියෙනවා. එහෙම තමයි කාලය කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව විනාඩි 30ක් ලියන්න ඕන එකට විනාඩි 40ක් ලියපු ගමන් මෙන්නේ මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ විනාඩි 10ක් ඔයා මේ ප්‍රශ්නේ අරන් ඉවරයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ වලට තියෙන විනාඩි 20යි. එතකොට ඒකටත් ඔයා විනාඩි 40ක් විතර ගත්තොත් ඊට පස්සේ එන ප්‍රශ්නයට විනාඩි 10ක් වගේ කාලයක් වාඩි ඉතුරු වෙන. එහෙම වුණොත් ඔයාට අවසාන ප්‍රශ්නේ උත්තර දෙන්න කාලයක් වෙන්නේ නැහැ. මේක තමයි හුඟක් ශිෂ්‍ය ශිෂ්‍යයවන්ගේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්නයට පිතෘ සපයා ගන්න අවශ්‍ය වෙලාව නැති වෙලා යනවා. ඇවිල්ලා කියනවා ප්‍රශ්න 3කට විතරයි ලියන්න හම්බුනේ, අනිත් ප්‍රශ්න ලියා ගන්න බැරි වුණා කියලා. ඒක වළක්වා ගන්න මුල ඉඳන්ම 100 තියා ගන්න ඕනේ. කොහොම තියාගන්නේ? මම විනාඩි 25කින් මේ ප්‍රශ්නෙට ඉතුරු සපයලා ඉවර කරා. 25ක් බැරුණොත් අඩු ගානේ 30කින් අයි නවත්තනවා. ඒක කොහොත් නැති වෙලා නැහැ එතකොට ඔයාලට. ඉතුරු ප්‍රශ්න 3ට පැයකමාර කාපව තියෙනවා ඔයාලට. එහෙම කරන්න යන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ විනාඩි 2ක් මේක ඉතුරු කරන්න පුළුවන් නම් තම හොඳ. එහෙම කරන්න කලින් වැදගත්ම දේ තමයි ප්‍රශ්න තුන හයක් තියෙනවා. මේ හය මුල ඉඳන්ම කියවන්න, අග ඉඳන් මුලට කියවන්න. කියවලා බලන්න මේ හයෙන් මම තෝරාගන්නේ කෝකද කියලා හිතාගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඒ තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්. අය මගදී හැරෙන්න බෑ. ඒ කියන්නේ ඔයාලට පහසුවෙන්ම ලියන්න පුළුවන් ප්‍රශ්න හතර තෝරාගන්නේ හය. එකක් තෝරගන්නවා, ඒක ලියනවා. ඊපස්සේ තව එකක් තෝරගන්නවට වැඩිය හොඳයි මම කියන්නේ. ප්‍රශ්න 6ම කියවනවා. 6න් වාඩ පුළුවන් 4 මුලින්ම තෝරගන්න. එහෙම කරන්න පුළුවන් ඔයාලට. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම කරනවා ලේසි. ඒතරා ප්‍රශ්න 4 තෝරගෙන ඉවරයි. එහෙනම් නැත්තම් ඔයාලට ආයෙත් ඉතුරු ප්‍රශ්නට ආපහු කියවලා ආයෙ එකක් තෝරගන්න වෙනවා. ඊට වැඩිය හොඳයි 6ම කියවනවා. ඒතර සම්පූර්ණ අවබෝධයක් එනවා. ඒවා කියවද්දි වචනෙන් වචනේ වචනෙන් වචනේ කියවලා කියවන ගමන් අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරලා ඉවර කරලා එතකොට ඔයාලට සම්පූර්ණ ප්‍රශ්නේ ගැන වැටහීමක් චිත්‍රයක් ඔළුවට එනවා. ඒ ආවන් පස්සේ මෙන්න මේ හතර තමයි මම පිළිතුරු සපයන්නේ කියලා තෝරගන්න. ඊට පස්සේ හතරට උත්තර සපයන්න. ඒක තමයි මම කියන්නේ. තාම වැදගත්. එහෙම නැතුව මගට ගිහිල්ලා ආ මේ ප්‍රශ්නේ වැරදි. දැන් මේක කපනවද නැද්ද? කපනවද නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් තව ප්‍රශ්න උත්තර ලියන්න. ඒක පතර ප්‍රශ්න පහකට උත්තර ලියන්න වෙනවා. කොහොමත් පරීක්ෂවරයා බලන්නේ ඔයා ප්‍රශ්න පහකට උත්තර දීලා තියෙනවා නම් එයා ප්‍රශ්න පහම බලලා අඩුම ලකුණු තියෙන කපලා දානවා. ඒ තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ප්‍රශ්න හතරට සාර්ථක පිළිතුරු ලිවීමට ඒ නැතිවෙච්ච කාලයත් ඔයාලා යොදා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයා මුලින්ම ප්‍රශ්න හතරක් තෝරා ගත්තා නම් රචනා ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී වැදගත්ම දේ තමයි මේක මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ. ඕගොල්ලන්ට ඕන තරම් කොළ දෙන්න. ඒකට කොළ ඕන තරම් දෙන නිසා ඔයා අපි හිතමු මේක තමයි ඔයගේ එක කොළයක් කියලා. ඔයා උත්තර දෙන්නේ අපි හිතමු 7 වෙනි ප්‍රශ්නේ. 7 මෙහෙම දැම්ම අලුත් කොළයක ඉහළින්ම ලොකු අංකයක් දාලා පටන් ගන්න. පරීක්ෂවරයාට ඔයා ප්‍රශ්නේ පටන් ගන්න තියෙන උඩින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අලුත් පිටුව හැමෝටම ප්‍රශ්නයක් නැහැ. ඒක පරීක්ෂකරයාටත් පැහැදිලි, ඔයාටත් පැහැදිලි. ප්‍රශ්න හතරට මේ වගේ කොළ හතරක උඩින්ම අංක දාලා පටන් ගන්න. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ ලියලා ඉවරලා තමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්න. මේක ලියන ගමන් මේක ලියන්න එහෙම කරන්න එපා. සමහර අය එහෙමත් කරනවා. මේකත් ලියනවා අරකට ලියනවා. එහෙම කරන කට්ටියත් මම දැකලා තියෙනවා. ඒකත් ලියනවා මේක. එහෙම කරන්න එපා. එහෙම හදිසියක් නැහැ නේ අපිට. මේක ලියලා ඉවර වෙලා ඊළඟ පටන් ගන්න. මේක හිර වුණොත් ඒක නවත්තලා වෙන එකක් පටන් ගන්න එක වෙනම කතාවක්. එහෙම නැතුව මේක ලියලා ඉවර වෙලා
අපි ඊළඟ පටන් ගන්න ලියාගෙන යනවා. එතකොට මේ ප්‍රශ්නේ උනත් සමහර වෙලාවට අනු අංක තියෙනවා. දැන් අපි දුමු මේකේ A B C වගේ තියෙනවා. ඉතින් මේ වගේ ඒවා පටලවා ගන්න එපා. මේ වගේ ඒවා පැහැදිලිවම අනු අංක පැහැදිලිව හොඳින් දාන්න ඕනේ ඕගොල්ලෝ. පැහැදිලිව පේන විදිහට A B C 1 2 3 හරි මොකක් හරි ක්‍රමයකට ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ කොටස් වලට කඩලා තිනවනේ. ඒ අනු අංක ලස්සනට මේ විදිහට දාන්න ඕනේ. එහෙම දාලා තමයි අපි උත්තර ලියන්නේ. මේ කොටස ලියලා ඉවරලා ඊට පස්සේ ඊළඟ රූනේ මේක පටන් ගන්න එපා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් තව රූල් 2 3ක් තියන්න මේක. මේක මෙතනින් ඉවර වුණා කියලා ඊළඟට මෙතනින්ම කරන්න එපා. ඔයාලට පුළුවන් තව රූල් 2 3ක් තියලා මෙහෙම ඉස්තරක් තියලා ඊළඟට මෙහෙම පටන් ගන්නවා. මේකට අලුත් කොලයකට යන්න ඕනේ නැහැ. නමුත් මේ කොලේම කන්ටිනියුේෂන් එක. මේකේ මේකෙම දිගහැරියා. ඊටු කොටස ඊළඟට මෙහෙම ඉඳ තියන් යනවා. මෙහෙම ඉඳ තිබ්බොත් පොඩි වාසියක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලට තවත් කවුරුනක් මතක් වුණොත් මෙතන ලියන්න පුළුවන්. එතකොට ඔයාලට ඉඳ තියෙන නිසා ඒ වාසිය එනවා. ඒ වාසිය තාමත් වැදගත්. එහෙම ඉඳ තියලා ලියන්න. එතකොට පැහැදිලිවම පරීක්ෂකයාට තේරෙනවා ප්‍රශ්න අංක 7 පළවෙනි කොටස ලියලා තමයි ඉඩක් ඉතුරු කරලා ඒකේ B කොටස දැන් ලියලා තියෙනවා. මේ වගේ යාරත් පැහැදිලිනේ මම මොකද කරලා තියෙන්නේ කියලා. රචනා ප්‍රශ්නවලදී විශේෂයෙන්ම අනවශ්‍ය කරුණු ලියන්න එපා. රචනා ප්‍රශ්නවලදී අනවශ්‍ය කරුණු ලියන්න ගියොත් ඔයාලට අවසාන ප්‍රශ්නට උත්තර ලියන්න වෙලාවක් නැති වෙලා යනවා. ඒ නිසා අවශ්‍ය කරුණු වැදගත් කරුණු විතරක් ලියන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒත් අනවශ්‍ය කරුණු ලිව්වක ලකුණු කපන්නේ නැහැ. නමුත් ඔයාගේ කාලය වැය වෙනවා. එතකොට ඒවට ලකුණු ලැබෙන්නේ නැති කරුණු වා නිකන් ලියලා කිසිම තේරුමක් නැහැ. ලකුණු ලැබෙන කරුණු තමයි ඔයාලා ලියන්න ඕනේ. අනවශ්‍ය කරුණු නොලියන්න මතක තියාගන්න ඕනේ. රචනා ප්‍රශ්නවල තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේක. රචනා ප්‍රශ්නයක් කියපුවම වචනෙම කියන රචනා ප්‍රශ්නයක් කියලා. රචනා ප්‍රශ්නෙට පිළිතුර රචනාවක්ම වෙන්න ඕනේ. දැන් මම කියන හරි විදිය. රචනා ප්‍රශ්නෙට පිළිතුර ලියද්දී ඔයාලා ලියන්න ඕනේ රචනාවක් විදියට. අපි හිතමු මේක කරුණු 10ක් තියෙනවා මේ ලියන්න. එතකොට පළවෙනි කරුණ, දෙවෙනි කරුණ, තුන්වෙනි කරුණ, හතරවෙනි කරුණ, පස්වෙනි කරුණ කරුණු 10ක් තියෙනවා. එතකොට කරුණු 10 ඔයාලට පුළුවන් ඡේද 10කින් ලියන්න. පළවෙනි කරුණ ගන්නවා ඡේදයක් ලියනවා. ඊළඟ කරුණ ගන්නවා ඡේදයක් ලියනවා. ඊළඟ කරුණ ගන්නවා ඡේදයක් ලියනවා. එතකොට ඡේද 10ක් තියෙනවා ඔය කරුණු 10ට. එහෙම තමයි ලියන්නේ. එතකොට ඒක රචනා ප්‍රශ්නකට රචනාමය පිළිතුරක් ඔයා දීලා තියෙන්නේ. මතක තියාගන්න. නමුත් සමහර අය මෙන්න මෙහෙම කරනවා. රචනා ප්‍රශ්න අපි හිතුව 8 වෙනි ප්‍රශ්නේ. දිග ප්‍රශ්නයක්, තනි ප්‍රශ්නයක්. පළවෙනි කාරණේ ඔයා ලියනවා. ඊළඟ දෙවෙනි කාරණේ ඔයා ලියනවා. මෙහෙම අංක දානවා. 3 දානවා ලියනවා. මෙහෙම කරන්න එපා. මේක වැරදි. තව සමහර අයට අංක නොදා මෙහෙම දානවා. අටවෙනි ප්‍රශ්නේ තරුවක් දාන පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ තරු මෙහෙම. එතකොට මේව රචනා ප්‍රශ්නෙ පිළිතුරු නෙමෙයි. මේක කාරණා තරුවක් දානවා ඊළඟට තව තරුවක් දා ඊළඟ කාරණේ තව තරුවක් දා ඊළඟ කාරණේ තව තරුවක් දා ඊළඟ කාරණේ මෙහෙම ලියන්න එපා. මේක රචනාමය ප්‍රශ්නෙට පිළිතුරක් නෙමෙයි. මම දන්නවා මාකින් ස්කීම්ස් වල ලකුණු දෙද්දී එහෙම තමයි දීලා තියෙන්නේ. දැන් මාකින් ස්කීම් එකේ තියෙන්නේ 1 2 3 4 5 කියලා මෙහෙම දීලා මේකට මේ මෙන්න මෙම් කරුණු එහෙම තමයි මාකින් ස්කීම් එක. නමුත් මේ මාකින් ස්කීම් එක ඒක ඔයාලට අදාළ එකක් නෙමෙයි. ඒක විභාග පරිචයයට අදාළ එකක්. නමුත් ඔයාලට අදාළ රචනා ප්‍රශ්නයකට ඔයා රචනාමය පිළිතුරක් දෙන්න ඕනේ. රචනාමය පිළිතුරක් දෙද්දී ඔයා මේ වගේ අංක දාලා ලියන්නත් එපා, තරු දාලා ලියන්නත් එපා. රචනාවක් වගේ ලියන්න. ඔයා දන්නවනම් කරුණු 10 ඡේද 10කින් ලියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. පළවෙනි ඡේදේ, දෙවෙනි ඡේදේ, තුන්වෙනි ඡේදේ එහෙම. එතකොට මේ විභාග පරීක්ෂකයා දන්නවා පළවෙනි ඡේදෙන් ලියන තියෙන්නේ මේ කාරණේ. දෙවෙනි ඡේදෙන් ලියන තියෙන්නේ මේ කාරණේ. එතන දන්නවා. කිසිම ප්‍රශ්නකට ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට මේ විදිහටම ලියන්න එපා. ඊළඟ එක රූප සටහන්. දැන් රූප සටහන් හරි වැදගත්. දැන් රූප සටහන් අඳිද්දී, ඒ කියන්නේ ඕනෑම රූපයකට නියමිත හැඩයක් තියෙනවා. ඒ වගේම නියමිත අනුපාතයක් තියෙනවා. ඉතින් මේ දෙක මතක තියාගන්න තමයි ආ රූපයක් අඳින්න ඕනේ. ඒක උදාහරණයක් වශයෙන් අපි ගත්තොත්, ඔයාලට තිබොත් සෛලයක් අඳින්න කියලා. දැන් සෛලයක් අපි අඳිනවා නම් සත්ව සෛලයක් අපිට මෙහෙම අඳින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ නියෂ්ටි අඳිනවා නම් අපිට පුළුවන් නියෂ්ටි මෙහෙම අඳින්න මේ වගේ. දැන් මේ නියෂ්ටි වගේ. ඊළඟට අපි හිතමු මේ මයිටොකොන්ඩ්‍රියා නම් මෙහෙම මයිටොකොන්ඩ්‍රියා අපිට අඳින්න පුළුවන් මේ වගේ. සෛලයක් අඳින්න කියපුවොත් දැන් නියමිත හැඩයක් තියෙනවා. සත්ව සෛල නේද හැඩයක්. ඊළඟට තියෙනවා මේකේ මේ කොටස් වලට નિયમિત මම කියලා දෙන්න මේ මොකද්ද කියන්නේ කියලා අනුපාතයක් තියෙන. දැන් මේකනේ සෛලේ මේ සෛලේ. ඒතකොට මේ තමයි න්‍යෂ්ටි. මේ තමයි සෛලයට සාපේක්ෂව න්‍යෂ්ටියේ ප්‍රමාණය. ඊළඟ න්‍යෂ්ටියට සාපේක්ෂව මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය. සෛලයට සාපේක්ෂව මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය මෙහෙම අනුපාතයක්. ඒතකොට નિયમિત හැඩයක්. වඩ පුළුවන් මෙහෙම එක්ක තඳින්න සත්ව සෛලයක් කියලා. මෙහෙම එකක්.
මේක සත්ව ශෛලයක් නෙමෙයි හුඟක් වෙලා බැලු බැලමට මේක ශාක ශෛලයක් වගේ සත්ව ශෛලයක් අඳින්න කියලා ඔය ශාක ශෛලයක් අඳනම ඒ ස්වරූපේ නැන්ද ලකුණු හම්බෙන්නේ නැහැ ශෛලිය හැඩේ සම්පූර්ණයෙන් වැරදි අනික එක තමයි ඔය සත්ව ශෛලයක් අඳිනවා කියනකොනේ මෙතන සත්ව ශෛලයක් අඳිනා මෙහෙම ඇඳලා ඔය මෙහෙම නියෂ්ටියක් අඳිනා මේ වගේ මේ මේක වැරදි. මෙහෙම අඳින්නේ නැහැ. ඒතරස් අපි දන්නවා සෛලයක් ඇඳුවොත් නියෂ්ටි මෙන්න මේ පරිමාණයට තමයි සෛලයට සාපේක්ෂව තියෙන්නේ. මෙහෙම අපි අඳින්නේ නැහැ. ඒක වැරදි. ඒක තමයි මම කියන්නේ නියමිත අනුපාතයක් කියලා. නැත්තම් අපිට පුළුවන් මේ මයිටොකොන්ඩ්‍රියාවක් කියලා මේ ලොකු එකක් අඳිනවා මයිටොකොන්ඩ්‍රියාවක්. ඒතර දැන් නියෂ්ටි මෙච්චරයි මයිටොකොන්ඩ්‍රියා මෙච්චරයි සෛලයේ මෙච්චර. මේක වැරදිනේ. ඒතර නියමිත අනුපාතයක් නැහැ. නියමිත හැඩයක් නැහැ. ඒතර රූපේ ලකුණු හම්බෙන්නේ නැහැ. අනික තමයි ඇඳනන් ඔයා මේව නම් කරන්න ඕනේ. වාසන පාටලයේ මයිටොකොන්ඩ්‍රියාව සෛල ප්ලාස්මය නියෂ්ටිය අන්නේම නියෂ්ටිකාව ඒ වගේ නම් කරන්න රූපයක් ඇඳපලියට නම් කරන්නේ නැත්තම් ඒ රූපේ වැඩක් නැහැ බින්දුවයි හම්බේ ලකුණු බින්දුවක් හම්බ වෙනවා නම් කරපු නැති රූපයක් වැඩක් නැහැ රූපයක් අඳිද්දී ඒ රූපේ නියමිත හැඩයක් තියෙන්න ඕනේ ඒකේ කොටස් වල නියමිත අනුපාතයක් තියෙන්න ඕනේ ඒක සම්පූර්ණයෙන්ම නම් කරන්න ඕනේ ඔන්න ඔය කාරණා තුන ඕනෑම රූපයක් සඳහා වැදගත් වෙනවා ඔයාලට. ඒත් ඒකත් තව මතක තියාගන්න. ඊළඟට රචනා ප්‍රශ්න වල පිළිතුරු ලියාගෙන යාමේදී තව වැදගත්ම දෙයක් තමයි කෙටි වචන පාවිච්චි කරන්න බෑ ඔයාලට. ඒ කියන්නේ දැන් මයිටොකොන්ඩ්‍රියා. අපි හිතමු මයිටොකොන්ඩ්‍රියම්. ඔහොම ලියන්න වෙනවා. නමුත් ඔයා පන්තියේදී, පාසලේදී සටහන් ලියාගද්දී මේ මයිටොකොන්ඩ්‍රියම කියලා ලියන්න බෑනේ ඉතින්. ආ වෙලා නෑනේ. ඒ හින්දා අපි ලියනවා මකෝ කියලා. මෙහෙම නමුත් මේ පුරුද්දට විභාගයට ගිහලා වඩ මේක ලියන්න බෑ මකෝ කියලා. මකෝ කියන එකක් කොහෙවත් නැහැ. මකෝ කියන එකක් නැහැ. ඉතින් එහෙම ලියන්න බෑ. ඔයා මකෝ කියලා පරීක්ෂණ දන්නේ නැහැ. මේ මොකද්ද? මකෝද මකෝද කවුද දන්නේ නැහැ. ඒත් එහෙම වුණොත් එහෙම වඩ ලකුණ හම්බෙන්නේ නැහැ. ඊළඟට දැන් තව එකක් තමයි මේක. රළු ප්ලාස්මීය ජාලිකා. රෆ් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. මෙහෙම තව මෙහෙම ලියන්නත් බෑ ඊළඟට දැන් තව එකක් අපි හිතමු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඉස්කෝල්දී අපි ඉලෙක්ට්‍රෝන වෙනකොට මෙහෙම ලියලා ලියනවා නමුත් විභාගයේදී මේක ලියන්න බෑ ඔයාලට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා ලියන්න උනත් ඔයාලට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලාම ලියන්න වෙනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා ලියන්නම වෙනවා මේක ලියන්න වෙනවා දිගටම එතකොට කෙටි යෙදුම් පාවිච්චි කරන්න එපා. මොකද මේ කෙටි යෙදුම් බොහෝමයක් ඔයාටම සීමා වෙච්ච ඒවා. ඒවා විභාග පරීක්ෂකවරයා දන්නෙත් නැහැ. මාකින් ස්කීම් එකේ එහෙම වුත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද මේම දෙයක් මේ ළමයි ලියලා තියෙන මේම දේවල් අපි දන්නේ නැහැ. එතකොට කෙටි වදන් ලියන්න බෑ. ඊට පස්සේ දැන් වෙලාව නැහැ කියලා ඔබ සමහර වෙලාවට මෙන්න මෙහෙම කරනවා. මෙන්න මේ වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා ඔයගොල්ලෝ. මොකක් හරි එකක් උෂ්ණත්වය වැඩි වෙනකොට එන්සයිමල් ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. අපි ලියන මෙමු. උෂ්ණත්වය මෙහෙම ලියලා මෙහෙම වෙනවා. එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඔහොම. මෙහෙම ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. මේ මොකද්ද ලිව්වේ කියලා පරීක්ෂකයා දන්නේත් නැහැ. වැඩි වෙනවා කියලා ලියන්න ඕනේ වැඩි වෙනවා කියලා. එන් ක්‍රියා මොකද? එයා දන්නේ නැහැ. යකේ මම දන්නේ නැහැ. මේ මොකද්ද මේ? ඇත්තටම මම දන්නේ නැති වෙන්න පුළුවන්. ඔය එන්සයිම කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔය වචනේ අහලා පොඩි එන් ක්‍රියා ලියලා ෂේප් වෙන්න බලනවා. ඒතරේ එහෙමද පුළුවන්? මොකද දැන් තව ළමයි සයිම වල ක්‍රියාව කියලා හරියටම ලියනවා. ඒතර එයා ළමයට ලකුණු දෙන්න වෙනවා. මෙහෙම ලියපේ කරලා ලකුණු දෙන්න බෑ. අපි දන්නේ නැහැ මේක එන්සයිමද එන්ඩෝමෙට්‍රියමද මොනවද දන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම. ඒතර එයා ලකුණු දෙන්න බෑ. අර ලකුණු ගන්න මෙයාට දෙන්න බෑ. ඒතර මෙයාට ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට මේ වැඩිවීම මෙහෙම. අඩුවීම මෙහෙම. මෙහෙම ලියන්න බෑ වාට. මේක අඩුවීම නම් ඔය අඩුවීම කියලා ලියන්න වෙනවා. මෙහෙම ලියන්න වෙනවා. මේක ලියන්න බෑ. ඒ වෙනුවට අඩුවීම කියලා ලියන්න. මෙහෙම ලියන්න බෑ වාට වැඩිවීම මෙහෙම කියලා ලියන්න වෙනවා. එතකොට ඒ වගේ කෙටි යෙදුම් පාවිච්චි කරන්න බෑ. ඒ පාවිච්චි කරන්න එපා. ඒ මොනවත් ලකුණු නොලැබී යෑමේ සම්භාවිතාවක් තියෙනවා. කිසිම මාකින් ස්කීම් එක මේ වගේ සලකුණු වලට ලකුණු දීලා නැහැ. එහෙම සලකුණු මාකින් ස්කීම්ස් වලත් නැහැ. ඒ කියන්නේ ඒවා වලංගු නැහැ විභාගයේදී. මොකක් හරි ප්‍රස්තාරයක් ඇන්දොත් ඔයාට ඒ ප්‍රස්තාරය මෙහෙම අඳින්න වෙනවා. ඊට අක්ෂය මේක නම් කරන්න වෙනවා. මේ අක්ෂය නම් කරන්න වෙනවා. ඊට පස්සේ මේකේ ඒකක තියෙනවනම් ඒකක දාන්න වෙනවා මෙහෙම. මේක ඒකක දාන්න වෙනවා. මේකෙත් ඒකක තියෙනවනේ. ඒකක පෙන්눔 කරන්න වෙනවා. ඉතින් ප්‍රස්ථාරයක නියමිත හැඩයක් තියෙනවා. අපි හිතමු ග්‍රහණ වර්ධන ප්‍රස්ථාරය. මෙන්න මෙහෙම නෙන්නේ. ඒතර මේ හැඩයට අඳින්න ඕනේ. හැඩේ තියෙන්න ඕනේ ඉතින්. ග්‍රහණ වර්ධන ප්‍රස්ථාරය කියලා වා මෙන්න මෙහෙමයක් අඳින්නේ මම මෙන්නේ නැහැ. ඒ මමුණ ලකුණු හම්බෙන්නේ නැහැ.
මේක ලකුණු හම්බෙන්නේ නැහැ. නමුත් මේක ලකුණු හම්බෙනවා. කියන්නේ ඒ ඒ ප්‍රස්තාරණ නිමිති හැඩයක් තියෙනවා. ඒ හැඩේම අපි පෙන්වන්න ඕනේ. බොරු හැඩ දැන්දට ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒතර ප්‍රස්තාරයක් ඉන්නවනේ ඒකක දාන්න ඕනේ. ඒ අක්ෂර නම් කරන්න ඕනේ. මතක තියාගන්න. මේවට තමයි ලකුණු හම්බෙන්නේ. මේවා කරේ නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් ගානක් හදනවා නම් පියවරින් පියවර ලියන්න ඕනේ. දැන් ඔයා මේ පියවර ලියනවා ඊළඟ පියවර ලියනවා ඊට පස්සේ පියවරව දාන්නවා. හොඳටම දාන්නවා. එහෙනම් ඒක ලියන්න නැතුව ඊට පස්සේ පියවර ලියනවා. එහෙම කරන්න පුළුවන් ඔයාලට. හැබැයි එතකොට ඒ අදාළ පියවරට එන ලකුණු ටික ඔයාලට හම්බෙන්නේ නැහැ. මොකද ඔයා ඒක ලියලා නැහැ. ඒක ඔළුවේ තිබ්බා ඔයාගේ. නමුත් පරීක්ෂකවරයා දන්නේ නැහැ. ඔයා මේක දන්නවද කියලා. ඒතර පියවර පැනල් ලිය තියෙන එක එයා හිතන. ඒතර එහෙම ඔයාලට ඒ පියවරට එන ලකුණු ටික එන්නේ නැහැ. ඒතර එහෙම කරලා අවසාන පියවරට ඇවිල්ලා අවසාන පියවර පෙන්වන්න ඕනේ. ඒතර ඒකත් ඒක. අනික තමයි සතේගේ නම ලියද්දි ජීපද නාමකරණය අපි දාන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා. තොර ඒ විදියට ඒ සම්මත නීති රීති වලට අනුකූලව ඒ සතාගේ නම ලියන්න ඕනේ. ඔයා දන්නවා ගණ නාමයක් තියෙනවා, විශේෂ නාමයක් තියෙනවා. ගණ නාමයේ පටන් ගන්න කැපිටල් ලකුණකින්, විශේෂ නාමයේ පටන් ගන්න සිම්පල් ලකුණකින් ඒ සම්මත නීති රීති ඒ විදියටම පිළිපදිමින් ඒ නම ලියන්න වෙනවා. එතකොට දීපද නාමකරණය ගැන අහලා තිබ්බොත් ප්‍රශ්නයක ඒක ඒ විදියටම ලියන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. සම්මත පිළිවෙලට නැතුව ලිව්වොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණයට අදාළ සමීකරණයක් තියෙනවා. සොසෙන්ට අදාළ සමීකරණයක් තියෙනවා. ඒ වගේ සමීකරණයක් ලිව්වොත් ඒ සමීකරණය සම්පූර්ණයෙන්ම ලියලා ඒක තුලිත කරලා පෙන්වන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. සමීකරණය සම්පූර්ණයෙන්ම ලියනවා. ඒක සම්පූර්ණයෙන්ම තුලිත කරලා පෙන්වනවා. එතකොට ඔයාලට ඒ සමීකරණයට අදාළ සම්පූර්ණ ලකුණු ටික හම්බෙනවා. එහෙම නැත්නම් තුලිත නොකරපු සමීකරණ ලියන්න එපා. ලියලා ඒක තුලිත කරලා පෙන්වන්න. එතකොට අදාළ ලකුණු ටික ඒ වගේම හම්බෙනවා. අනික එක තමයි රචනා ප්‍රශ්නයකට පිළිතුරු සපයාගෙන යෑමේදී ඔයාලට සමාලලට වගුවක් ගහන්න හිතේ. වගුවකින් පෙන්වන්න. එහෙම නැත්නම් ගැලින් සටහනකින් පෙන්වන්න. එහෙම කියලා තිබ්බොත් එහෙම කරන්න. නම එහෙම නැත්නම් ඔයා වගුව වලින් ගැලින් සටහන් වලින් පෙන්වන්න යන්න එපා. එහෙම පෙන්වන්න ගියොත් ඔයාලට ලකුණු නොලැබී යෑමේ අවස්ථාවක් තියෙනවා. දුවා වෙලාව නැහැ කියලා නේ කෙටියෙන් කෙටියෙන් වගුවක් ගහලා පෙන්වනවා. එහෙම කරන්න එපා. හැබැයි ප්‍රස්තාරකින් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයක් එනවා. හැබැයි ඒක ඒක විස්තර කරලා තියන්න ඕනේ. දැන් ගහන එක වර්ධනය කොයි වගේද කියොත් ඔයාලට කියනවා සිග්මාකාර හැඩයක් වෙන ප්‍රස්තාරයක් කියලා. සිග්මාකාර හැඩයේ ප්‍රස්තාරේ කෙලවරකින් ඇඳලා නම් කරලා තියෙනවා. එච්චරයි. මෙයා දන්නවා ඇත්තටම සිග්මා කාර ප්‍රස්තාර කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒකේ හැඩේ දන්නවා කියලා ඒ පරීක්ෂකයා දන්නවා. ඒතරට ලකුණු හම්බෙනවා. මේකත් ඉතාම වැදගත් එකක්. සමහර වෙලාවල මෙන්න මේ වගේ ප්‍රශ්නත් එනවා. කෙටි සටහන් ලියන්න කියලා ඒකේ B C කියලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මම කියන්නේ ඕගොල්ලන්ට ඉස්ලාම් රචනා ප්‍රශ්න පත්‍රයනේ දැන් මේ වගේ ලියන්න තියෙන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නේ රචනාමය ප්‍රශ්නයක්. ඒක ලිව්වා. දෙවෙනි එකත් රචනාමය ප්‍රශ්නයක් වතෝරගත්ත ඒකත් ලිව්වා. එතකොට දැන් වෙලා පොඩක් අඩු වීමක් වගේ වාර තීරණත් ඉඳ තියෙනවා සමහර වෙලාවට. තුන්වෙනි එකත් ලිව්වා. අවසාන එක කාලේ අඩුයි වගේ නම් එහෙම නැත්නම් අනික්කේව උගාකේව දන්නේ නැත්නම් ඊළඟ ප්‍රශ්න දැන් ඊළඟ ඒවත් ඔක්කොම රචනා ප්‍රශ්න. දිග රචනා ප්‍රශ්න. දැන් මේකත් රචනා ප්‍රශ්නයක්. නමුත් මේකේ තියෙන කෙටි සටහන් ලියන්න. අපි හිතමු එහෙම එක. දැන් ඔයාට වෙලාවත් අඩුයි. කාලේ නෑ දැන් හුඟක් වෙලාවට. එහෙම වුණොත් තවත් රචනාමය ප්‍රශ්නයකට යනවට වැඩිය ඔයාට ලේසි මේ වගේ කෙටි සටහන් ලියන ප්‍රශ්නයක් තෝරගත්තා නම් මොකද මෙතන ලකුණු තියෙනවා. ඒ කියන්නේ මේකේ කොටසක් ලිව්වත් ඒ කොටසට අදාළ ලකුණු ටික ඔයාලට ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් රචනාමය ප්‍රශ්නයක රචනාමය උත්තරයක් ලියන්න වෙනවා ඔයාට ඒ ලකුණු ටික ගන්න. නමුත් මෙතෙන්දි මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේ කොටස ලිව්වත් ඊට අදාළ ලකුණු කොටසට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී තෝරා ගන්න හොඳම එක තමයි මේක. නැත්තම් ඔයාwidetilde පළවෙනි ප්‍රශ්න රචනාමය එකක් දෙවෙනි රචනාවක් ලියලා දැන් විනාඩි 10ක් විතර නැතුණා කියලා තමයි විනාඩි 10 හොයා ගන්න ඕනේ. විනාඩි 10 හොයා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ කෙටි සටහන් ලියන ප්‍රශ්නයක් වාම ඔයාලට විනාඩි 10 ගන්න පුළුවන්. මොකද ගන්නවා කියන්නේ මේකට කෙටි සටහන් ලියන්න තියෙන. එතකොට ඔයාලට විනාඩි 30කම කාලයක් මේ සඳහා යන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න විනාඩි 20ක විතරකට කරගන්න පුළුවන්. මේ වගේ කෙටි සටහන් ලියන්න තියෙන ප්‍රශ්නයක් ගැනීමේ වාසි තියෙනවා. එකක් තමයි කාලය නැවත ලබා ගැනීම. ඒ කියන්නේ නැති වූ කාලය නැවත ලබා ගැනීම. ඒතර මේ මොකද හේතුව මේකට යන කාලය විනාඩි 20 කින් විතර මේක විනාඩි 30 ප්‍රශ්නයක් වුණා නම් විනාඩි 20 කින් විතර මේක වඩ කිරීමේ හැකියාවක් තියෙනවා. එතෙන්දී වඩ විනාඩි 10ක් ඉතුරු කර ගන්න පුළුවන්. අර නැති වෙච්ච විනාඩි 10 ලබා ගැනීම හැකියාවක් මේ වගේ ප්‍රශ්නකට උත්තර ලිව්වම තියෙනවා. අනික එක තමයි අර රචනාමය ප්‍රශ්නයකට ලියන්න ගිහිල්ලා තවත් හිර වෙනවට වඩා මේ වගේ එක කොටස්නේ මේ එක කොටසක් ඊළඟ කොටසට සම්බන්ධ නැහැ. මේ කොටස මේ කොටස සම්බන්ධවත් නැහැ. ඒ නිසා එකට එකක් වෙනස් කොටස් තියෙනවා. ඒ නිසා ඔයාලට මේ කොටස ලිව්වොත් හරියට ඊට අදාළ ලකුණු ටික අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. නමුත් රචනා ප්‍රශ්නයක මෙච්චර ලිව්වත් ගොඩක් ලිව්වත් සමහර වෙලාවට මෙන්න මේකට අදාළ ලකුණු ටික ගන්න හම්බෙන්නේ නැති නිසා නැති වෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න තෝරා ගැනීම වාසියක් තියෙනවා. ඒක එකක්. තවත් එකක් තමයි අපි බැලුවොත් මෙන්න මේ ප්‍රශ්නේ 2016 අවුරුද්දේ 10 වෙනි ප්‍රශ්නේ
ඔකට බැලුවම තේරෙයි පළවෙනි කොටසින් අහලා තියෙන්නේ මිනිසාගේ අග්නියාශය ගැන ජෛව විවිධත්ව උණුසුම් කලාප ගැන පූටික වැසීමේ සහ විවෘත වීමේ लखनऊ තුන ගාණි දීලා තියෙනවා. එතකොට තුන ගාණි දුන්නම ඔයාලට පේනවා මේක තුනෙන් වැඩි කරපම ඔච්චරක් එනවා. එතකොට මේකත් තුනෙන් වැඩි කරපම මේ වගේ ගාණක් එනවා. මේකත් තුනෙන් වැඩි කරපම මේ වගේ ගාණක් එනවා. මෙතන එනවා එතකොට 69ක් ලකුණු. මේක ලකුණු 15. මේක ලකුණු 69. එකතු කරපම 153ක් එනවා. 153කින් ඔයාලට 150ක් දීලා තියෙනවා උපරිම ලකුණු. එන්න මේ. දැන් සමහර වෙලාවට ඔයගොල්ලෝ මේක ලියාගෙන යනකොට ඔයාලට හිතේ මෙච්චර කරුණු සංඛ්‍යාවක් ඔයාලට මේකට ලියන්න නැහැ. නමුත් මේකටත් හුඟක් කරුණු ලියන්න තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හිතන්න එපා මේකට ලියුවා වගේම කරුණු සංඛ්‍යාවක් මේකට ලියන්න වෙයි කියලා. මොකද හේතුව ඉගෙන ගන්න නැහැ. ඔයාලට සිලබස් එකෙත් නැහැ එච්චරද. ඒතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මේකේ තියෙන ඇත්තම කරුණු පහයි ඒගොල්ලෝ පෙන්නන්නේ. ඒක කරුණු පහට අදාළ ලකුණු ටික ලකුණු 15. ඒතකොට මේකට කරුණු 23ක් තියෙනවා. දැන් කෙටි ප්‍රශ්න කියපුවාම ඔයගොල්ලෝ හිතන්න එපා හැම කෙටි ප්‍රශ්නයකටම සමාන කරුණු සංඛ්‍යාවක් අඩංගුයි කියලා හිතන්න එපා. සමහර ඒවාට කරුණු වැඩියෙන් ඇති, සමහර ඒවාට කරුණු අඩුවෙන් ඇති. එහෙනම් ඒක ගැටලුවක් කරගන්න එපා. තව සමහරකට කරුණු ඊටත් වඩා ඇති. දැන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රශ්නේ ගත්තොත් පළවෙනි කොටසයි තුන්වෙනි කොටසයි කරුණු 23 ගානේ මම කිස්කෙමක දීලා තිබ්බා. නමුත් මේ මැද එකට තියෙන්නේ ජෛව විවිධ තුනසුම් කලාප වලට කරුණු 5යි. ලකුණු දීමේදී ලකුණු දෙන්නේ මේ ඔක්කොගෙම තියෙන කරුණු ගාන එකතු කරලා ඒක තුනෙන් වැඩි කරලා 153ක් ආවා. ඒකෙන් 150ක් තමයි උපරිමේ දුන්නේ. මේක ගැන දන්න තරම් මේක ගැන දන්නේ නැහැ කියලා ගැටලුවක් කරගන්න එපා. ඔයා ඉගෙනගෙනත් නැහැ, උගන්නලත් නැහැ, විෂය නිර්දේශයේත් නැහැ. ඒ නිසා දන්න කරුණු ටික ලියනවා. ඒ කියන්නේ කෙටි සටහන් ප්‍රශ්නවල හැම කෙටි සටහනකම සමාන ප්‍රමාණයක් ලියන්න ඕනේ කියලා නීතියක් නැහැ. සමහර ප්‍රශ්නවලට වැඩියෙන් ලියන්න ඇති, සම සමහර අඩුවෙන් ලියන්න ඇති. අතකට මෙයකට කෙටි ලිව්වම පොඩි හිතට සහැල්ලුවකුත් එයා ඒක දැන් දන්න ටික ඔක්කොම ලිව්වනේ. හරි, දැන් හිතට සන්තෝෂයි. නමුත් අයගොල්ලෝ ලකුණු දීමේදී බලන්නේ මේ කරුණු ඔක්කොම එකතු කරලා ඊට අදාළ ලකුණු සමහරලාට තුනෙන් වැඩි කරනවා, සමහර අවස්ථාවලදී හතරෙන් වැඩි කරලා දීලා තියෙනවා. ඒක කියන්නේ අපි දන්නේ නැහැ. ඒක ඉතින් පරීක්ෂකයා තමයි තීරණය කරන්නේ කොහොමද ලකුණු දෙන්නේ කියලා. කෙටි ප්‍රශ්නවලට උත්තර දීපුවාම ඉතාමත්ම ලේසියෙන් ලකුණු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා. මට කියන්න ඕනේ මෙන්න මෙච්චරයි. සෑම කෙටි සටහනකටම සමාන ප්‍රමාණයේ කරුණු අඩංගු වෙනවා කියලා හිතන්න එපා. ඔයා දන්න කරුණු ඒ කෙටි සටහන ලියනවා, ඊළඟ එකටත් ඔයා දන්න කරුණු ලියනවා, ඊළඟටත් ඔයා දන්න කරුණු ටික ලියනවා. පරීක්ෂවරයා ඒ ඔක්කොම එකතු කරලා ලකුණු දෙනවා ඔයාලට. සම්පූර්ණ ප්‍රශ්නෙටම තමයි ලකුණු දෙන්නේ. මුලින් ඒ ඔක්කොගේම කරුණු ටික එකතු කරලා තමයි ඒගොල්ලෝ ලකුණු දෙන්නේ. ප්‍රශ්නයක් කරගන්න එපා. නමුත් කෙටි සටහන් වලට උත්තර දීපුවම ගන්න පුළුවන් කාලය ඉතුරු කරගෙන වැඩිම ලකුණු ලබා ගැනීම හැකියාවක් තියෙනවා මේ කෙටි සටහන් ප්‍රශ්නට. මේ කොටස හා සම්බන්ධ වෙන්නේ නැහැ. මේ කොටස ඊටදී හාත්පසින් වෙනස් කොටසක් තමයි. මේක දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ කතා කරන්නේ මිනිහා ගැන. එතකොට ඒක සත්වයා හා සම්බන්ධ කොටසක්. මෙතෙන්දී තියෙන්නේ පරිසර විද්‍යාව හා සම්බන්ධ කොටසක්. මෙතෙන්දී ශාකහ සම්බන්ධ කොටසක එකිනෙකට එකක් සම්බන්ධ නැහැ. ඔයාගේ දැනුම් පරාසය පරීක්ෂා කිරීම හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. මොකද මේ ප්‍රශ්නේ කොටස් තුනකට කඩලා වෙනස් වෙනස් කොටස් වලින් තමයි අහලා තියෙන්නේ. ඒක එකක් හොඳයි. අනික සමහරලාට ඔයා මේක නොදන්නවා වුණාට මේ දෙකම දන්නවා වෙන්න පුළුවන්. සෝ එතකොට ඔයාට මේ දෙකට උත්තර ලියලා ලකුණු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. සමහර රචනා ප්‍රශ්නයක සම්පූර්ණ ප්‍රශ්නෙටම ඔයා දන්නේ නැහැ උත්තර ලියන්න. සමහරලාට ඒකේ කොටසයි ඔයා දන්නේ. ඊට වඩා හොඳයි මේ වගේ එකක් තෝරගත්තම සමහරලාට ඔයා මේ තුනේ දෙකක් හොඳටම දැනගෙන ඉඳ තියෙනවා. එහෙම වුණොත් මේක තෝරගන්න එක ලාභයි, පහසුයි, ලකුණු ලබාගෙන හැකියාව වැඩි. මේ වගේ එකකින් අර දිගුව ප්‍රශ්නයකට යනවට වැඩි. අනික තමයි කාලය ඔයාට හුඟක්ම නැත්නම් හොඳටම හිර වෙලා නම් හතරවෙනි ප්‍රශ්න වශයෙන් මේක ගත්තොත් ඔයාට ලකුණු ලබාගෙන හැකියාව වැඩි. මොකද හේතුව කොටසක් ලිව්වත් ලකුණු තියෙනවා.
රචනා ප්‍රශ්න අපයි දිගටම ලියලා ලකුණු ගන්නට වැඩිය මේකේ කොටසකට උනත් ලකුණු තියෙනවා. ඒ ඒකෙන් වාට ලකුණු ලබා ගැනීම හැකියාවක් ලැබෙනවා. ඒතර කෙටි සරල ලියන අවස්ථාවේදී මේ ලකුණු ප්‍රමාණය ලබා ගැනීම හැකියාවක් ඔයාලට තියෙනවා. නමුත් මම කියන්නේ කෙටි සරල ලියන ප්‍රශ්නයක් මුලින්ම ගන්න කියලා. මම කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ මුලින්ම රචනා ප්‍රශ්න දෙකක් ඉතල ලියුවන් පස්සේ කෙටි සරල ලියන ප්‍රශ්නයක් ගත්තොත් ඔයාලට කාලය ඉතුරු කර ගැනීම හැකියාවක් තියෙනවා. මොකද අර දිගටම වැලවගේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ කෙටි සටහන් ප්‍රශ්න වලට. මොකද හේතුව ඒකේ තියෙන කෙටි සටහන් නිසා ඒ කෙටි සටහන් එකිනෙකට එකක් වෙනස්. දැන් මේකේ ලියන ප්‍රමාණය ලියුවන් පස්සේ ඒකත් එක්ක සම්බන්ධයක් මේ කොටසේ නැහැ. ඒතර මේ කොටසත් එක්ක ඊළඟ කොටස සම්බන්ධයක් නැහැ. ඒ නිසා වාට හැකියාවක් තියෙනවා උපරිම ලකුණු ලබා ගැනීමේ කෙටි සටහන් ප්‍රශ්න වලට උත්තර ලියීමේදී. ඒක දැන් වාට මෙතෙන්දිම පේනවා. නමුත් ප්‍රශ්නෙට මේ ලකුණු දෙන අවස්ථාවේදී ඒගොල්ලෝ බලන්නේ මේ කාරණා ටික ඔක්කොම එකතු කරලා දැන් මේකට මේ හැම කාරණාවක් ලකුණු තුන ගන්න දීලා තියෙනවා. ඒක තුනෙන් වැඩි කරලා තමයි ලකුණු දෙන්නේ. නමුත් අර රචනා ප්‍රශ්නයකට මේ හා සමාන ලකුණු ප්‍රමාණයක් ගන්න ඔයාලට චාල කරුණු සංඛ්‍යාව ලියන්න වෙනවා. ඉතින් මං කියන්නේ මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. ඒ නිසා මම කියන්නේ කෙටි සටහන් ප්‍රශ්න ගත්තම ඔයාලට කාලය ඉතුරු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒතර කාලය ඉතුරු කරගත්තාන් පස්සේ මේක මේ වගේ ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්න වගේ ගත්තොත් ඉතාමත්ම යෝග්‍යයි. ඒතර පළවෙනි රචනා ප්‍රශ්න දෙකේ උත්තර ලියලා කාලය නැති වුණා නම් ඒ නැතිවෙච්ච කාලෙ මෙතින් ලබා ගැනීම හැකියාවකුත් ඔයාලට තියෙනවා. ඒ වගේම ඊළඟ හතරවෙනි ප්‍රශ්නයට යනකොට ඔයාලට කාලය ඉතුරු කරගෙන යෑමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මම හැම වෙලාවෙම කියන්නේ කෙටි සටහන් ප්‍රශ්න තියෙනවා නම් එහෙනම් ප්‍රශ්නයට උත්තර ලියන්න තුන්වෙනිට විතර ගන්න පුළුවන් නම් තාමත් හොඳයි. ඒකට තමයි සුදුසුම වෙලාව කෙටි සටහන් ප්‍රශ්නයක් තෝරගන්න. ඒතර මේක අන්තිමටම තියාගන්නත් එපා නේ. ඒ නිසා මේක තුනට විතර තියාගත්තොත් වෙලාවත් ඉතුරු කර උපරිම ලකුණු ගානකුත් ලබාගෙන අනික වාගේ දැනුම් පරාසයක් වෙනස් නේ. ඒතර අර රචනා ප්‍රශ්නයක් කියන්නේ ඒක නිකන් හරියට ફોකස් කරලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට. නමුත් මේක ටික පළ ගොද එකිනෙකට වෙනස් කොටස් වලින් තමයි අහන්නේ. ඒතර සමහරවිට මේ කොටස් තුනම නොදන්නවා වුණාට කොටස් දෙකක් විතර හොඳ දන්නවනම් ඒත් ඔයාලට වැඩිපුර ලකුණු ගැනීමේ හැකියාවක් තියෙනවා. අනික එක තමයි රචනා ප්‍රශ්නයකට පිළිතුරක් ලිවීමේදී එන්නේ මේකත් වැදගත්. එක පාටම ලියන්න යන්න එපා. ප්‍රශ්නේ කියවලා හොඳට අවබෝධයක් අරගෙන ලියන්න ඕනේ. මම හැමදාම කියන්නේ මයින්ඩ් මැප් එකක් අඳින්න කියලා. මම කියන්නේ මයින්ඩ් මැප්ස් අඳින්න කියලා. නැත්තම් අපි කියමු චිත්ත සිතියම අඳින්න කියලා. සමහර වෙලාවට ඔයාලට වෙලාවක් නැති වේවි මේවා අඳින්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් හොඳම වැඩේ තමයි මේකත් මම කිව්වා ලිස්ටිං කියලා. ඒ කියන්නේ කරුණු ලයිස්තුගත කරන්න. ඔයාලට පුළුවන් මොකක්ද මිනිසාගේ අග්නිහාසය කියන්නකො. ඒතර පිහිටීම, කාර්ය, ඒ වගේ දේවල් මෙහෙම මෙහෙම ඔයාලට ලියන්න පුළුවන්. පිළිතුරු සපයන්න දීපු කොළයක මේව කාරණා ටික ලියන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් කාරණා එක මේක තමයි පළවෙනි එන්න ඕනේ, මේක දෙවෙනියට එන්න ඕනේ, මේක තුන්වෙනියට එන්න ඕනේ, මේක හතරවෙනියට එන්න ඕනේ. අන්න ඒ වගේ අංක දාලා මේකට ඊට පස්සේ මේ එක එක අංකේ අරගෙන ඔයාලට ලියන්න පුළුවන්. එතකොට මේ තමයි ලයිස්තු ගත කිරීම. මෙහෙම කරන්න පුළුවන් ඔයාලට. ලයිස්තු ගත කරලා ඊට පස්සේ වැදගත්කමේ අනුපිළිවෙල මෙහෙම 1 2 3 මේ විදිහට දාලා ඊට පස්සේ මේ එක එක කාරණා අරගෙන ලියන්න ගියොත් රචනා ප්‍රශ්නේ ගොඩනගා ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා. එහෙම ගොඩනගා ගන්න ලියුවොත් ඒක ලස්සන රචනාවක් වෙනවා. මේ ක්‍රමය මම ඔයගොල්ලන්ට විස්තර කරලා තියෙනවා මගේ වීඩියෝස් කීපයක. ඒතර ඒ විදිහට බලන්න. බලලා මේ විදිහට උත්තර ලියන්න බලන්න. මයින්ඩ් මැප් එකක් අඳින තරම් වෙලාවක් වට ආවේ නැත්තම් විභාගයේදී මේක තමයි හොඳම ක්‍රමය රචනා ප්‍රශ්නයක් ගොඩනගා ගැනීමට. ඒක මෙහෙම ගොඩනගාගත්තා නම් ඔයාලට ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මේ කාරණාව ලියාගෙන ලියාගෙන යන්න යන්න පුළුවන්. එහෙම ගියොත් ලස්සන පිළිතුරක් ගොඩනැගේ. ඉතින් මේකට කටු සටහන කොළයක් පාවිච්චි කරන්න. මේක ලියන්න ඕනේ එදා විභාග පරීක්ෂවරයා වහාට පිළිතුරු සපයන්න දීපු කොළයක තමයි මේ කටු සටහන ඔයා ගහගන්නේ. මේ කටු සටහන ගහගෙන මේ විදිහ අංක දාගෙන ඊට පස්සේ මේ අනුසාරයෙන් ඔයාට පුළුවන් රචනා ප්‍රශ්නය ඒ පිළිතුර ගොඩනගා ගන්න. එහෙම තමයි ඔයා විභාගෙට ලියන්න ඕනේ. මම මේ කියලා දීපු කරුණු හරියාකාරව වටහාගෙන ඒ අණුව පිළිපැදලා ඔයා උත්තර ලිව්වොත් වාගාව දැන් තියෙන දැනුමෙන් උපරිම ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හැකියාව ඔයාට ලැබෙනවා. මට ඒක 100%ක් විශ්වාසයි.
එහෙනම් විභාගේ ඉතාමත්ම සාර්ථක කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට ජය ආයුබෝවන්.